ලිබර්ටි ප්‍රතිමාව කියන්නේ ඇමරිකාවේ දකින්න ලැබෙන ලෝකයේ සුප්‍රසිද්ධ නිරූපිත සංකේතයක්. 1886 වසරේදී තමයි ලිබර්ටි ප්‍රතිමාව විවෘත කළේ. ඉතින් වසර 134ක් පමණ පැරණි ලිබර්ටි ප්‍රතිමාව ගැන පුදුම හිතෙන කරුණු කිහිපයක් අද අපි ඔබට කියන්නම්. ලිබර්ටි ප්‍රතිමාව නිව්යෝක් නගරයට යාබදව පිහිටි වෙනමම දූපතක තමයි පිහිටලා තියෙන්නේ. මේ ප්‍රතිමාවේ සම්පූර්ණ නම Liberty Enlightened the World යන්නයි. 1886 වසරේදී ඒ ප්‍රංශයේ විසින් ඇමරිකාවට තෑග්ගක් වශයෙන් ලබා දුන්නා. ඇමරිකානු විප්ලවයේ වෘත්තීය සමිති ජයග්‍රහණය සහ වහල්භාවයේ අහෝසි කිරීම යන දෙක සැමරීම වෙනුවෙන් තෑග්ගක් වශයෙන් ප්‍රංශයේ විසින් එක් සජන පදයට මේ ප්‍රතිමාව ලබා දුන්නා. මේ ප්‍රතිමාවෙන් කාන්තාවක්ව තමයි නිරූපණය කරන්නේ. ප්‍රතිමාවේ මුහුණ මූර්ති ශිල්පියාගේ මව වූ චාලට්ගේ මුහුණට සමාන වන පරිදි නිර්මාණය කළ බව සඳහන් වෙනවා. රෝමයේ නිදහසේ දේවතාවිය වන ලිබර්ටාස් දේවතාවියව මේ ප්‍රතිමාවෙන් සංකේතවත් කරනවා. ඇය ගිනිසිලුවක් සහ සටහන් පොතක් අතින්ගෙන සිටින අතර එහි ඇමරිකානු නිදහස් ප්‍රකාශයේ දිනය වන 1776 ජූලි 4 වන දිනේ සඳහන් කරලා තියෙනවා. ලිබර්ටි ප්‍රතිමාවේ පාද පැහැදිලිව දැකිය නොහැකි. කැඩී බිඳී ගිය විලංගුවක් සහ දම්වැල් අතර සිටගෙන සිටින ආකාරයට තමයි ප්‍රතිමාව නිර්මාණය කරලා තියෙන්නේ. දකුණු පාදයේ ඔසවා පීඩාවෙන් සහ වහල්භාවයෙන් මිදී ඉදිරියට ගමන් කරන බව තමයි සමස්තයක් විදියට මේ ප්‍රතිමාවෙන් නිරූපණය වෙන්නේ. මෙම ප්‍රතිමාවේ ඔටුන්නේ පවතින උල් කූරු හත මගින් සාගර හත සහ මහද්වීප හත නියෝජනය කරනවා. ගිනිසලුව මගින් අවබෝධය නියෝජනය කරනවා. ලිබර්ටි ප්‍රතිමාව අඩි 305 අඟල් 1 උසකින් යුක්ත වන අතර බරටොන් 225ක් පමණ වෙනවා. ප්‍රතිමාවේ පාදයේ සිට ගිනිසිලුවේ ඉහළ කෙළවර දක්වා උසාඩි 151 අඟල් 1ක් වෙනවා. දකුණු අතේ දිග අඩි 42ක් පමණ වෙනවා. වම් අතේ ඇති ලේඛනයේ දිග අඩි 23 අඟල් 7ක් පමණ වෙනවා. ඇස් දෙක අතර අඩි 2 අඟල් 6ක පරතරයක් ඇති අතර නාසයේ දිග අඩි 4 අඟල් 6යි. ප්‍රතිමාවේ මුඛයේ අඩි 3ක පළලකින් යුක්ත වෙනවා. ප්‍රතිමාවේ ඔටුන්න වෙත ළඟා වෙන පුද්ගලයෙකුට පඩි 354ක් එනම් තට්ටු 20ක් ඉහළට නගින්න සිදු වෙනවා. මෙම ප්‍රතිමාවේ ඔටුන්න ජනේල 25කින් සමන්විත වෙනවා. මිනිසුන් 32 දෙනෙකුට මේ ප්‍රතිමාවේ ගිනිසිලුව ඇතුළත හිටගෙන ඉන්න පුළුවන්. පිළිරුවේ හිස ඇතුළ මිනිසුන් 40 දෙනෙකුට හිටගෙන ඉන්න පුළුවන්. පිළිරුවේ තඹවලින් වාත්තු කළ කොටස් 300කට වඩා අඩංගු වෙනවා. මෙම ප්‍රතිමාව කැබලි වශයෙන් තමයි ප්‍රවාහණය කළේ. ප්‍රතිමාවේ විවිධ කොටස් 350ක් වෙන වෙනම තමයි බෙඩ්ලෝ දූපතට ප්‍රවාහණය කළේ. පිටත තඹ ආවරණයේ ඔක්සිකරණය වී තිබීම නිසා තමයි ප්‍රතිමාව කොළ පැහැයෙන් දිස්වෙන්නේ. ඒ වගේම ප්‍රතිමාවේ තඹ ව්‍යුහය නිර්මාණය කිරීම සඳහා විවිධ වර්ගවල මිටි 300ක් පමණ භාවිතා කරන්නට සිදු වූ බව පැවසෙනවා. ප්‍රතිමාව නිර්මාණය කිරීමට පිරිවැය සඳහා ප්‍රංශ සහ ඇමරිකානුවන්ගේ දායකත්වයෙන් අරමුදල් සපයාගෙන තිබෙනවා. පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු ඩොලර් 1,200,000න් 80%ක්ම ලැබී ඇත්තේ ඩොලරයකට වඩා අඩු මුදලකින්. මේ ප්‍රතිමාව පිහිටවපු දින සිටම ප්‍රතිමාවට සෑම වසරකම අකුණු 600ක් පමණ වැදෙන්නට ඇතැයි විශ්වාස කරනවා. මේ ප්‍රතිමාවෙන් පහළට පැන 2 දෙනෙක් සියදිවි නසාගෙන තියෙනවා. ඒ 1929 සහ 1932 යන වසරවලයි. 1984 වර්ෂයේදී මේ ප්‍රතිමාව යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් බවට නම් කළා.
ඉතින් ලිබර්ටි ප්‍රතිමාව කියන්නේ ඇමරිකාවට විතරක් නෙවෙයි මුළු මහත් ලෝකවාසීන්ටම ඉතාමත් වටිනා අග්‍රගන්නේ නිර්මාණයක්.